එකමත්තක කාලෙක ඉන්දියන් සාගරයේ මැද ගොඩාක් දියුණු ශිෂ්ටාචාරයකට උරුමකම් කියපු ස්වාභාවික සම්පත් වලින් ඉතිරි ගිය සෞභාග්‍යමත් දූපතක් තිබුණා. මේ දූපතේ තිබුණු කලාව, සංස්කෘතිය, තාක්ෂණය සහ නව නිපැයුම් හේතුවෙන් ගොඩාක් ප්‍රසිද්ධියට පත් වෙලායි තිබුණේ. අහස උසට ගොඩ නැගුණු විශාල මන්දිර හා දාගැබ් වගේම නවීන ලෝකයක් විස්මයට පත් කරපු දියුණු තාක්ෂණයක් සහිත වාරිමාර්ග පද්ධති වලින්ද සමන්විත වුණු මේ දූපතේ ශිෂ්ටාචාරය දියුණුව කරා නතර නොවන ගමනක යෙදී සිටියා. ඒ කාලයක් යද්දී විවිධ විදේශීය අධිරාජ්‍යයන් මේ දූපත යටත් කරගෙන ඒකේ ඉඳපු මිනිස්සුන් අසමගි කරන ඒ දූපතේ තිබුණු වටිනා ස්වාභාවික සම්පත් පැහැරගත්තා. සියවස් ගණනාවක් පැවතිච්ච විදේශීය පාලනයකට පස්සේ නව ස්වාධීන ජනරජයක් බිහි කර ගැනීමටත් ස්වයං පාලනයේ අයිතිය ඉල්ලා සිටීමටත් ජනතාව එකට එකතු වුණා. ඒත් ඊට පස්සේ මොකද වුනේ? දූෂණය හා අක්‍රමිකතා රාජ්‍ය පාලනය තුළ ඉතාම සාමාන්‍ය දෙයක් වන තරමටම ඒ දූපතේ දේශපාලනය දූෂිත එකක් බවට පත් වුණා. අධිරාජ්‍යවාදීන් අතීතයේ කටයුතු කරපු ආකාරයටම දූෂිත දේශපාලකයින් සහ වංචනික පුද්ගලයින් රටේ ධනය කොල්ලකෑමට පටන් ගත්තා. එසේ කොල්ලකාගත් ධනය මුහුදෙන් එපිට රහස්‍ය තැන්වල සංගවා තිබුවා. කාලයක් මහා ශිෂ්ටාචාරයක් විදිහට පැවතිච්ච මේ දූපත හැමදාමත් දියුණු වෙමින් පවතින රටක් බවට පත් වෙලා මේ දූෂිත පුද්ගලයන් දූපතෙන් සොරකම් කරගත් ධනය ආයෙත් ලබා ගන්න ක්‍රමයක් තියෙනවද? ඔව්, අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් වදින්න එකතු වුණා වගේම දූෂණය වංචාව සහමුලින් නැති කරලා දාන්න මිනිස්සු එකට එකතු වෙලා නැගී සිටිනවා නම් සොරකම් කරපු ධනය සම්බන්ධයෙන් නිසි විමර්ශන කටයුතු කරන්න කියලා මිනිස්සු එක හඬින් ඉල්ලා සිටිනවා නම් සොරකම් කරලා සංගවලා තිබෙන ධනය ආපසු ලබා ගැනීමට අනපනත් සම්මත කරන්න කියලා මිනිස්සු ඉල්ලා සිටිනවා නම් අපිට තවමත් ඒ අවස්ථාව තිබෙනවා. අපරාධයකින් උපයාගත් දේපල පිළිබඳ නීතිය ස්ථාපනය කරන්න පියවර ගන්නාමින් ඔබේ මහජන නියෝජිතයාගෙන් ඉල්ලා සිටින්න. සුපිලිපන්න සහ සෞභාග්‍යමත් රටක් ගොඩනැගීම පිණිස අපහායික් වන්න. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා වෙතින් පණිවිඩයක්.